මේ පනත විතරක් නෙමෙයි මේ වලේට ආපු ආණ්ඩුව හොරපාරෙන් වලේට ආපු ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු ගෙනාවු පනත් සියල්ලම මේ රටේ ජනතාවට විරුද්ධයි. අපි පහුගිකල් දැක්ක මාධ්‍යර දාල පනතක් ගිනවා ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත ගිනවා ඒ වගේම රඳවා තබා ගැනීමේ පනතක් ගිනවා මේ සියල්ල ගත්තට පස්සේ මහ බැංකු පනත මේ සියල්ල රටේ ජනතාවට රිහිව ගිනාවේ. ඒ නිසා මේ කම්තරු ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රතිසංස්කරණ පැහැදිලිව මේ රටේ කම්තරුවන් අයිතිවාසිකම් දුර ගන්න එකක්. ඒක උදාහරණයක් කිව්වොත් එහෙම සේවකයන්ව සේවයෙන් ඉවත් කිරීම සඳහා මේ වෙනකොට සාම් පුතුන්ට බලයක් නැහැ. නාම් පුතුන්ට පුළුවන්කම තියෙන්නේ විනය වැරද්දකදී සේවකෙක් ඉවත් කරන්න. දැන් මේ අලුත් පනත් කෙතුම්පත හරහා ඒ බලය සම්පූර්ණ හාම් පුතා අතර දෙනවා. කලින් ක්‍රමයේදී ඒ සඳහා බලය තිබුණා මැදිහත් වීමේ බලය තිබුණා අමතර කොමසාරිස්ගේ බලය අහෝසි කරලා ඕන වෙලාවක රස්සාවෙන් දුට්ට දාන බලය හාම් පුතුන්ට හම්බ වෙනවා. එතකොට ඒ රස්සාවෙන් දුට්ට දැම්මම ඇති වෙන තත්ත්වේ ඔහුට ආර්ථික වශයෙන් ඔහු පත් වෙන අසාධාරණයට කලින් තිබිච්ච නීතිය තමයි සාමාන්‍ය ලක්ෂ 25 දක්වා වන්දියක් ගන්න පුළුවන් ඔහු වැඩ කරපු කාලයට අනුව. ඒකට ඒ වන්දිය ගෙවන්න නැත්නම් ඒකට නඩු යන්න පුළුවන් ගෙවෙන්නේ නැත්නම්. දැන් අලුතෙන් කරන්න හදන දේ තමයි මේ වන්දිය සම්පූර්ණ අහෝසි කළා ඒ වෙනුවට අර්ථ සාධක අර මුදල මේකට හේතු කරන්න හදනවා. කෙටියෙන් කිව්වොත් එහෙම හාම්පුතුන්ට ඕනලාවක මිනිස්සුන් රස්සාවෙන් දොට්ට දාන්න පුළුවන්. ඒ දොට්ට දැම්මම පස්සේ මිනිස්සුන්ට ඇති ප්‍රශ්නෙට හේතු කරන්න හදන අර්ථ සාධක අර මුදල. එතකොට මේක කරොත් එහෙම අවසානයේ මිනිස්සු විශ්‍රාම වෙනකොට පෞද්ගලිකන් සේවකයන් අර්ථ සාධක අරමුදල කියලා දෙයක් නැති වෙනවා. ඒ නිසා මේක ලංකා ඉතිහාසයේ බරපතලම ප්‍රතිසංස්කරණය අර්ථ සාධක අරමුදල සම්පූර්ණ අහෝසි කරන අර්ථ සාධක අරමුදල ඒ ක්‍රියාවලිය ශූන්‍ය කරන ප්‍රතිසංස්කරණය. ඉතින් මේ ප්‍රතිසංස්කරණය පවා ප්‍රමාණවත් මේ ගේන පනතට රිහි වෙන්නේ. ඒ නිසා මේ පනත තවත් කරු ගණනාවක් තියෙනවා. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙන මීට රිහි ප්‍රබල රඬක් නගන්න මේ රටේ පෞද්ගලිකන් සේවක සියලු දෙනා මේකට රිහි වෙලගස්සන බලාපොරොත්තු වෙනවා. සිරිදම්ම හාමුදුරුවෝ අද නඩුව ගත්තද තාම නෑ.